දෙයක් නැතුව නම් අඬන්න ඕම නම අඬනවා නම් මේ මිනිස්සයා ගැන අපි හිතන්නේ බෑ. ඒතර අපි දෙපැත්තක් හිතනවා. එකක් ඒගොල්ලෝ ඉද්ධි කරගෙන නැහැ. ඒ නිසා අඬනවා අනේ අපි මේ ඇත්තොන්ගේ ඇස් ඇරිලා තියද්දී යහපත් අය හැටියට ජීවත් නොවේ ඒ ඇත්තු ඇඬුවා මැරෙන්න පෙර හිනස්සන්ට බැරි වුණා. ඒකට අඬනවා. අපි වැරද්දනේ. එහෙම නැත්නම් අපි අඬන්නට ඕනේ අනේ මෙච්චර කල් ජීවත් වුණා යන තැනකට දෙයක් හරියට කරගත්තේ නැහැ ජීවිතේ නිකම්ම පාපයට ගෙවල දැම්මා අනේ ඒ නිසා අපි අඬන්න ඕනේ. ඔය දෙකෙන් තොරව අඬනවා නම් ඇයි අඬන්නේ? දැන් ලේලිලා අඬනවා නෑනල වරුවයිනේ. ඒකනේ අඬන්නේ. ගෙදර ඉන්න ලේලි විදේ දේන් අඬනවා. ඔක්කොම අපේ අම්මගේ දේවල් අරගෙන හත් දෙයනේ පිකන් 12කුත් තිබ්බා. ඒකෙනුත් කයයි තියෙන්නේ. ජොන්සන් පිකානක් වෙනමම තිබ්බා. ඒකත් නෑ උසලද කොහෙද? එහෙනම් ඒ දිදී අර මම සේහිතනවා මම මේකට අඬන්න ඕනේ. මේ මිනිස්සු අඬන. මේ නැත්තම් මේ ප්‍රශ්න ඇඬුවේ නැත්තම් කියන දැන් මේ සහෝදරියෝ දෙන්නෙක් ඉඳලා සමරක් කරාට ඔය තරුණ වයසේදී අම්මලා නැතුනොත් එහෙම අර නෑදෑයෝගේ නෑ අල්ලගෙන අර පොඩි දුවව අල්ලගෙන ලේන්සුවක් අතට දීලා සුතෙන් අන්දල මිනිය ළඟ තියලා කියනෝ අඬ අඬ ඉඳපො. ඉතින් ලොකු කෙල්ලට අඬ අඬ ඉඳ බෑනේ. ඒ මනුස්සයා ඔක්කොම කරන්ඩෝ. ඒ දරුවට බුද්ධිය දින ඔළුව තේරෙන්නේ නෑයිට අයිබෝන් කියන්න ඕනේ දීනි මුල් ටික දෙන්න ඕනේ ආ දෙන්න ඕනේ කැම්බීම ගෙන්න ඕනේ ගිදර තියෙන දේව බලන්න මොකද මලගයක් වෙනවා කියන්නේ ගෙවල් වල දිනිය විතරයි. කොහෙන් යනවද දන්නේ නෑ මල් පෝච්චි ටික නෑ ගිහිල්ලා. මේ නෙමෙයි මම මෙතනම් පානේ ඒක කියන්නේ මේ මේ පැත්ත ෂොක්. ඕ සමහරක් කරලා මේ බැලුවම ඇල්බම් ටිකේ ෆොටෝ ඉල්ලලා. කන තියෙනවා අර තරහවල් ගන්න මෙතන තියෙනවා. අය වෙන. එතකොට අපේ අය අපි නිකන් අනුසනසන්න එක කරලා වැඩ නෑ. දර ලොකු දරුවයි ඔක්කොම කරලා හොයන බලලා අනන්තයට කෑ ගහලා සමහරකට ඇවිල්ලා පුංචිල ලොක්කම්ලා කියනවනේ ආ දැන් ඕක ලොකු අම්මගෙන් අහලා කරොත් හොඳක්. දැන් ගෙදර අහවල් පර හිම කොයිද මේ ළමයි ඉන්නේ? පොඩි කාට වුණත් ඒ තැන දින්න ඕන. එතකොට මේ දරුවා ඒව ටික කරනකොට අර පිරිමි ළමයි ටිකක් ඇවිල්ලා තොරණක් ගහනකොට ඒකටත් පදේ හදනවා. උතන ඇති කොල්ලා. ඕ ඒකයි ඔය දඩිබඩියේ වැඩ. අප්පා බලන් දෙපාය කෙරුම් කාලි. තමන්ට යහපත් කියලා තේරෙනවා නම් ඒ දේ පටන් ගන්න. ඒක කරා. දැන් බොහොම සරලව ගත්තොත් මගේ මව්පියනේ හත් දවස පින්කමට බණට වැඩිය යුත්තේ ගමේ පන්සලේ ආඳුරෝ. මම කිව්වේ අම්මේ උපාසක අම්ම ගැන මෙලෝ හතරක් දන්නේ. ඒතර මේක මහ බණක් කියන පින්කම නෙමෙයි මේකේ කියන්නේ ගුණය. මේ පැති වල මන් දන්නේ මහා නාම දන්නවද කියලා කවසම් ගන්නේ කියලා. නෑ පැත්තේ මාස. නෑ දන්නේ නෑ. තමකට මන් දන්න ටික දන්නේ. ඉතින් ඒ නිසා මෙහි එහෙම ප්‍රශ්නය නෑ. නමුත් එහෙම වුණත් අපි අපේ ප්‍රින්සිපල් ආම්දුරන්ට හරියටම නේද? නැත්තම් අත කන්දි විහාරය ආම්දුරන්ට හරිය. පුරවරමේ ආම්දුරන්ට හරිය. මහා නාම බේකම් ස්වාමීන් වහන්සේලාට හරිය. අපි කාට හරි නේද ඒ තියෙන ආයතනයක ඇත්තන්ට කියනවා ඒ අයිත බාර අයිති. මේ කොළඹ රටේ වැඩවලදී සමාගමට අපි පිට ප්‍රදේශවල නේද අපි අයිලා අපේ අම්මලා ජීවත් වෙලා තියෙන වෙන කොහෙන් හරි ඒ එහෙම තියෙනවා. එතකොට ඒ ඇත්ත වඩම්මන්නේ බෑ. මේක වෙන ලස්සනට කරගන්න. දැන් අපේ අක්කලා දැන් ඇවිල්ලා ඉඳලා ගියාට පස්සේ මම හිතන්නේ දැන්
දැන් අම්මත් නැහැ තාත්තත් නැහැ දැන් මොකටද මං යන්නේ අදවදින් ඔක්කොම ටික ඉවර කරලා යනවා ආයි තුම් පාත නැත කවුද ඔළුවේ තියෙන්නේ නේද කියන්න බෑනේ කොරෝනා මොකක් කරයිද ඉතින් මේවා කිරීමේදී මගේ වෙන්නත් ඒක අවංක චේත මං එක කරනවා ඒක හරිය තමන් හිතරෙන දේ තමන් කරනවා ඒක කවුරු කිව්වත් නොකිව්වත් අමේලේක ඒ නිසා එතුමිය කල්පනා කරලා සංවිධානය කරන කුමාරි නම්බරේ හොයාගෙන කතා කරා මං කරුමෙට ඉස්සුනේ නේ මේක දැන් දුවගෙන එන්න වුණා ආ මේ බණ ඉවර වෙන වෙලාව මේ නේද නාඩගම් කාපිය බලන වෙලාව ඒ නිසා කට්ටි ඒකට මට බැන බැන ඇත්තේ ඒකත් නැහැ සරාට මොකක් වුණාද දන්නේ බලවන්න සරා දැන් මේ නිසා ඔය ඉතාලියේ ඉඳගෙන බලන වෙලාව වෙනතන මම දන්නව කට්ටිය ගැන ඒ නිසා බලගෙදි තපි ජෝ චෙක් එක ඉඳලා දන්න කන්නද අපේ අය අපේ බොහොම ඉතයිසීම මගේ පින්වත ආදරණීයව මේවා කරන්නේ පුතේදුවේ මැරෙන මිනිස්සු හැටියට ඒකයි ඕනේ ඒ නිසා තමන්ගේ සහෝදර සහෝදරියෝ සියල්ල කරද්දී අර වඩා ඒ ආදරය ගෞරවය කරන්න පුළුවන්ගෙන ඒක කරනවා ඒක ඒක මගේ පින්වත භාග්යය එමෙල මෙතන සම්මරක් වෙලට නර්ස්ලා තියෙනවා දැසි දස්සු තියෙනවා අම්මට සැලකුවා පාඩුවක් කරන්නේ නැහැ ඔබ එහෙම කරන තමන්ට ඉන්න යන්න බැරි නම් ඒව ඉන්න සහෝදර ඥාති දෛසින් එක තියලා ඉටි කරන මගේ පින්නක් දැන් ලේසින් අපේ රටවල් වල බැඩනේ මිනිස්සෙක් ළඟ ඉන්න බෑ ඉන්න වෙලාවක් නැහැ දරුවෙකුටවත් එක රැයක් ඉස්පිරිතාලේ ඉන්න බෑ කොහෙද තියෙන විලාව අපිට අපේ රාජකාරිය ආරක්ෂා කරගන්න දෙක රැයක් හිටියොත් මේ රැ එළි වෙන්න ඉන්සලා ගහනවා කොහොල් මං යන්න ඕනේ කවුද එන්නේ කියලා ඉතින් ඊට පස්සේ කවුරු හරි එවන්න කියලා ඉතින් කවුරු හරි ඊළඟට දෙනවනේ ගිනි කන සේවා රෝහල් සේවා නේ 2000 දෙන්නක් ඒක හරියට පැය 12ට නැත්නම් 24ට ඉවරයි මගේ පින්නදි බලන්නේ ඔය ඉතින් ඒකත් තියෙන දේ තතපත ගාගෙන යනවා ආ ඉතින් හොදන්නේ රෙදි කැලලක් ඒවා ඉතින් අම දෙීම හරියට තියෙන කරවනවා මේ හරි වටිනා දේවල් ඉතින් මේ සමාජය ගැන හිතන්න මගේ පින්නද මේක අඩුවක් නෙමෙයි තව කෙනෙක් ජොබ් එක අතහැරලා ඉන්න කරනවා දැන් අපේ රටේ කලාකරුවෝ ලෙඩ වුණාම ඔබට මතකයි පිට රටවල ඉන්නේ තමන්ගේ ඔක්කොම ඇතරලා ඉන්න කලාකරුවලා වැඩලා හිටියා. එහෙම හරි පුදුම හිත් වෙන මිනිස්සු. ඒක එයා කරගන්නේ ඒක. හැබැයි ඒකෙන් තව කෙනෙකුට අපිට ඇඟිලි දික් කරන්න බෑ. අරුගොල්ල කරේ නෑ කියලා. ඒක අඳන්නේ නෑ. ඒ මගේ මව්පියන්ට මට සලකන්නේ මම දන්නවා. මමනේ බන දන්නේ. ඒතර මගේ සහෝදර සහෝදරියන්ට වඩා මම දහම දන්න මිනිස්සය. ඒකේ පින දන්න කෙනා. ඒ පින දන්න නිසා අපි මොකද කරන්නේ? එයාට සලකනවා දැන් මම නම් මගේ සහෝදර සහෝදරයන්ට සල්ලි ටිකක් දීලි ඉවර වෙලා පුළුවන් නම් අම්මව ඉල්ලගන්න ඉල්ලගන්න නේ ඔයාලා මෙන්න මාසිකට මෙච්චර දෙන්න නැත්නම් අම්මව තියන් ඉන්නෝනේ අපි ගානක් දෙයි කියලා එහෙම තියන් ඉන්නෝනේ මාසිකට ගානක් දෙනවා 30,000ක් කිනු ඒකෙන් අපි කොරඥා හැබැයි හරියට වෙලාවට වැටුනේ නැත්තම් කෝල් එක එනවා නැත්තම් ජීවිතේ හිට දුක සැපක් අහන්න ආන්දරණිය කියලා කෝල් කරන්නේ අරකනන මේ අමාරුයි ඕ බෙහෙත් එක ගත්තෙත් නෑ තාම යන්න දින වජිර දින රත්න හම්බ වෙන්නේ දාතම කටුලන් දැත්ත පින්නන්න එපාය සීනිනේ බලන් ඔක්කොම ඔක්කොම කාට පින්නද වදන්නේ මම පින්න ගිය නැත්තම් ගියයි මේ මිතන් යොනත් එක මම වචනයක් කතා කරේ නේ නරග නැත්තම් ගිය උගන්නලේ වලයි කියලා ඒතර එහි හරි අමාරුයි මට දැනගට ගියොත් කියවෙන්නේ මෙතෙන්ට ඕනේ ඌ ඊට පස්සේ වටේ පිට හිටු මිනිසුන්ට බයිනවා උගන්නලා කවුරු හරි කියලා ලෝ ඒ වහන්සේට එහෙම නෙවෙයි මගේ පින්නත් නේ ඒක ඔබ දන්නවනේ රාවණ හඳුරන්ගේ හැටි දන්නවනේ ඉතින් ඒ නිසා මේ ඒක තමයි මේ ස්වභාවය
එතකොට අපි ආදරණීයව නෙමෙයි ඔක්කොම කරන්නේ. හැබැයි ඒක තම කෙනෙක් දකින්නේ අපේ මෝඩකමක් හැදින්න නම් වැරදි. දැන් ඔයා මෝඩය ඔක්කොම අදි. අපි මේ පැත්තටම තල්ලු කරලා ඉදමු. නෑ ඒක තමයි අපේ පුණ්‍යවන්තකම. වැඩි වී දිනුනට අපේ අම්මලා අප්පච්චිලා තියාගන්න බෑනේ. අපි කොළඹ ඇවිල්ලා ගියාද මෙහි උලන් වදින්නේ නෑ. උලන් වදින්නේ නෑ. ඔව් ගෙදර ගිහින්ලා බැලුවම ඔක්කොම ටික දොරවල් වහගෙන ඇතුළට වෙලා ඉන්නවා. මෙලෝ උලගන්නේ. මෙහි තව කොළඹ උලන් වදිනවා. නේද මේ අංගොඩ පැත්තේ හොඳට උලන් තියෙනවා. මේ පින්න. දුරු බලන්න සබන්. ඊයලගේ හැටි. තමන්ගේ තැන මැරෙන්න ඕනේ. තමන්ගේ පන්සලට යන්න තමන් ඊතන සිල් ගත්තේ නැත්තම් බෑ. දැන් අපේ අම්මා ආවොත් එමු කොහොමරි පොය අල්ලලා කියන සිල් ගන්න යන්න ඕනේ. ওই සිල් ගන්න යන්න ඕනේ නෙවෙයි හතර වටේ ඕපු දුක යන්න. බුදු අම්මේ ඉන්න බෑ නිකන්. ඕ ඔය ඇවිල්ලා ඉතින් සෝමක්කේ. ඒ කිව්වම ඉතින් අප්පා. මුදේව කියලා කාගේ හරි දෙයක් කියවලා ඒක හරි සැපක්. මේ අපේ අම්මලගේ ඇති. ඉතින් නිසා ඒක විවේචන කරන්න එපා. ඒ අනේ මේ මිනිසුන්ට පින නැහැ. අපි මේ කාමර හදලා දීලා තියෙනවා. අපි මේ සැප පහසුකම් AC දීලා තියෙනවා. ඒව නෙවෙයි යෝනේ මගේ පින්වත්. අපි එතන තියලා ඊට පස්සේ සලකමු. එයාලා අපිත් එක්ක ඉන්න කැමති නැත්තම් කැමති තැන කොතනද එතන තියලා සලකන්න. ඒකේ කරන්නේ. ඒක නෑ එනවා උන්ගේ ළඟම හිටපු දෙ. පොතේ සල්ලි ටිකක් අරගෙනද කොහෙද? ඔය ඒකට තමයි කරන්නේ. තු අම්මේ කීයක් කියනවද මගේ පින්මත ඒවා අරගෙන හරි සරකන එක හොඳ නැද්ද දැන් මම එනකොටත් අපි මෙතන එක කතා කළා මම දන්නවට ඒත් මතක් වුණා මේ එතුමිය මාමණ්ඩියට සැලකුවා පුදුම විදියට මාමට මාමණ්ඩියට සැලකුවා ඒ සලකන මාමණ්ඩියට මාමණ්ඩියේ පුතා ඒ කියන්නේ දෝණිය ඇවිල්ලා ඒ කියන්නේ මහත්තයාගේ තාත්තා ඒ දුව ඇවිල්ලා දවස සුප් එකක් පොවුවා තාත්තගේ අතතක ගායිනවලු. ඉතින් සුප් එක පොවලා අතතක ගායින්දලා ගියාට පස්සේ අර ලේලි දත දිහා බැලුවා මුද්ද රැල්ලු. සුප් එකට මුද්ද කළා ගිහිල්ලා. සෑහෙන කාලෙකින් ඇවිල්ලා තියෙන සුප් එකකුත් හදාගෙන සී ෆුඩ් කියලා ලොගේ නාපේ. ඕ ඒක මේ මූදු සාක වලින් හදපු සුප් එකලු. ඒකත් ඒක ඉතාලියෙන් සුප් එකක්. එහි තමයි ඔය ජරාවල් තියෙන. ඒ කියලා කප්පෝල ගිහිල්ලා. ප්‍රොන්තෝ කියලා ගිහිල්ලා. චාවූද වදිච්චක්. ඒ ගිහිල්ලා. ඒ ඔන්න බලන්න වැඩි. ද මොකද්ද මේ? තියෙන දේ ගන්න. එහෙම නෙමෙයි මගේ පෙන්න. අපිට මොනවා ලැබුණත් එකයි. නොලබුණත් එකයි. අපි කරමු. අපි ඒක සැලකිල්ල සලකමු. පිය ආදරණීය බව අපේ තුර තියාගන්න. මක්නිසාද යෝගිලානං උපට්ඨාති සෝම ගිලනුන්ට සැලකීම බුදුරජාන් වහන්සේ කියනවා. ඒ කියන්නේ ඒක දෙකෙන් අනුශාසනා කරන්නේ උන්වහන්සේ ගිලනුන්ට සැලකීම මට සලකනවා කියන එකම නෙවෙයි. බුදුන්ට සැලකීම කියන එකම නෙවෙයි. ඒකෙන් කියන්නේ මම ඒක අනුමදාරනවා. බුද්ධ පූජාවක් ලෙස මම ඒක දේශනා කරනවා කියන එකයි කියන්නේ. බුදු පූජාව. සමනකට බුදුමන්තරවන්ට සීල පූජා ටික කරනවා gedara අඩුවක් නෙතුව. හැබැයි අම්මා දිහා බලන්නේ නැති ඇත්තෝ ඉන්නවා. තාත්තා දිහා බලන්නේ මොකටද ඒක? ස්වාමි පුරුෂයා ළඩ වෙලා ළඩ ඇඳේ ඉන්න නෝනලා ඉන්නවා. Tamange මිනිහට සලකන්නේ. හැබැයි දෙවියන්ට බුද්ධ පූජාව දෙනවා. මේ මිහි පිට ඉන්නවා මගේ අම්මා පච්චි. ඒ නිසා මේ දක්වෝ යෝගික වෙන්නේ. එතකොට කෙනෙක් ළඟ ඉඳන් සලකනවා කෙනෙක් දුර ඉඳන් සලකනවා. රට ඉන්න කෙනෙකුට ළඟ ඉඳන් කරන්න බෑ. එයා මිල මුදල එවන්න පුළුවන්. එතන ඒකෙන් සෑහෙන්න. එතකොට මගේ උගුලේ දැන් කෙනෙක් කියන්න පුළුවන් මගේ උගුලේ තමයි මේ අන්තිම හුස්මෑරියේ මන් දිහාගෙන තමයි ඇද්දගෙන් බලන් හිටියේ. දැන් ඊමනේ ළඟ හිටපුවා ඒ වගේ වුණා. ඔලයි ළඟ හිටපොයි අඬනවනේ. දැන් මං ගවන්නේ කාට දෝ, පුවන්නේ කාට දෝ, අතරන්නේ කපත කාගේ දෝ, රෙදි බිරිදි හොදන්නේ කාගේ දෝ, දැන් මං කැතපුණු වදින්නේ කාගේ දෝ කියලා කියවනවා. බෙහෙත් ටික පුවන්නේ කාට දෝ ඒවා කියවනවා. හැබැයි බෙහෙත් ඒක මොකක්වත් කියන්නේ නැහැ.
කෑමටික ගෙනලා දාපුවා මේ මෙලෝඩියක් ඇද ඒගොල්ලෝ අනන්නේ දැන් මං කාටද බෙහෙත් දෙවන්නේ දැන් මං කාටද කෑමේ වන්නේ කැව්වේ කියලා අඬනවා අවල් දෙයකට ඔය මටත් බනවලට ගියාම කියන අපේ හඳුරනේ අපේ අක්ක ගැන කියන්නලු ඌ එයාලු හරියට කැප වේලා ගෙදර ඉඳන් මේවා කෝරේ අද්දීනි කියන්නේ ඒ මනුස්සයනේ වැඩියෙන්ම පින්තික කරගෙන තියෙන්නේ තව කියලා දාන්නු අනිත් මනුස්සයන් දෙයක නෑ ඒ මනුස්සය ඈතින් ඉන්නේ අර යදුකෙන යා තමයි නියම පුණ්‍යවන්ති පින්වන්ත කෙනා එයා හරියට ඒ දේ කරගත්තා එයි දැන් ඊව නොකියුනොත් එහෙම ආ එයාගේ පම්පෝරිය ගහන එක්කෙනෙක් බනට ගෙන්නලා තිබ්බේ ලබන දැමේ ගෙන්නන්නේ අපි ලබන දැරේ මෙහෙන් ගෙන්නමු බලන්න වේක මේව කරන්න බෑ මැරෙන එක පහසුයි මේ බැටතික කරන එක තමයි යම හොඳින් දාන්නට උයන්ද දානේ උයලා දෙන්නු ඒකටත් බලන් ඉන්නවා කට්ටිය බණ්ඩාර වෙලින් ඇවිල්ලා ඉන්නවනේ අපි ගෙනියපු එළවලු ඇඳ යට තිබුණාලු අත් දෙයනේ අර මොනවයි උයලා දීබ්බේ අරවත් අනේ හාමුදුරු වෙලඳු වෙත් නැහැ කොස් ගහේ පස් වර්ගෙම උයලාද කොහෙත් කිනි කොසුත් තිබ්බ කොස්තට කළු කොළු තිබ්බ පුරුසුත් තිබ්බ කොස් මැල්ලුනු තිබ්බ මුන්නම කරත් එක සලකලා බලන්න වෙයි කියලා ඉස්පිරිතාගෙන අයියෝ එළම මේ ඌ රාජගිරිය ආයුධ කරන් ගියේ ඒකට බයි මාරවට ගෙනිච්ච නැති ඉතින් මාරවට ගෙනිච්ච මොකෝවත් දෙන්නේ සල්ලි නැතුවේ ගෙනියන්න තිබෙන්නේ නව ලෝකෙට දැන් නව ලෝකෙට ගෙනිච්චරු කියනෝ ඕවා සල්ලි පනවා හොදනවා අරයන්ද දෙයනේ කියලා මහරුවලට එතද එහෙම කියන ඒ ඔක්කොම කරාට පස්සේ කියනවා මේ අනුරාධපුරයේ ගුණවර්ධන හම්බෙන්නේ කියන්නේ ඒ යාගින් ගන්න පුළුවන් ලුපන් මනි මේ මිනිස්සයත් මං හිතන්නේ බයිපාස් එකක් කරමුද වෙදින්නේ ස්ටෙන්ට් එක හදලා එහෙම කියනවා ඒ ඔක්කොම කරාද කියලා මේ සිංගප්පූරු ගෙනියන්න තිබ්බනේ ඉතාලි ගෙනිච්චේ නැති මිලානු වල හොඳ හොස්පිටල් තියෙනවනේ ඒකත් කියනවා මගේ අම්මා පන්චේ මොනව කරන්නද මොනව කරත් අපේ මිනිසුන්ට හිතවදින්නේ ඒ නිසා ඔබ කිසි දෙයකින් හිතක් රිදව ගන්න එපා කවදාවත් හිතක් රිදව ගන්න එපා ආදරණීය වෙන්න බොහොම සුන්දර වෙන්න අපි ඒකයි ඒ මියගේ අය මිනිස්සු වෙනයි දැන් අපි එකට ඉන්න ඕනේ කරේ කවුද නොකලේ කවුද අම්මම වැඩියෙන් කරාද මම අඩුවෙන් කළාද කිසිමක් එපා ශෝක ඔක්කොම සමානයි ඔක්කොම සමානයි දැන් දූල පස් දෙනෙක් ඉන්නවා නම් එතරම් පුතාල නැද්ද ඒ පස් දෙනාම බෙන්දොත් කොල්ල පහක් එන්නේ නැද්ද බවුලට අපි හදන්න ඕන නැහැ කුඩෙක් නොවිච්ච කදිප්පු කාරියෙක් නොවිච්ච නේද මදාවියෙක් නොවිච්ච සල්ලාලියෙක් නොවිච්ච කවුරු හරි අම්මා අප්පච්චි හදපු හොඳ කොල්ල පස් දෙනෙක් පස් දෙනාට වන්දන බලන්න ලැබුණනේ සමානයි හැම වෙලාවෙම මගේ දුවේ ඒ නිසා කිසිම තැනක සාපේක්ෂක භවයේ අඩුවක් නැහැ ඒ නිසා මගේ පින්නත මෙවන් පින් කම්මලදී අපි අම්මලාගේ ඒ උදාාර ගුණ ධම්ම පිළිසෙපත් වෙන අම්ම කෙනෙක් කියන්නේ මම පුතම ශ්‍රේෂ්ඨ කෙනෙක්